කලාව කියන්නේ මිනිසුන්ව සුවපත් කරන තැනක් මිනිසුන්ව සැනසීමකට පත් කරන තැනක් අපිට සැනසීම නැති වෙලා තියෙනවා අපි අපහසු වෙලා ඉන්නවා ජීවිතය ඇතුලේ කලාවම නොවේ ජීවිතයක් පහසු කරන්න එහෙම නැත්නම් අපිට සැනසීම ගේන්නට තිබෙන්නේ නමුත් කලා නිර්මාණ ඇසුරු කිරීම ඇතුලේ පරිශීලනය කිරීම ඇතුලේ අපිට තේරුම් ගන්න පුළුවන් අපේ ජීවිතේ යථාර්ථය කොතෙන්ද අපි යන්න ඕනේ කියලා අපේ දිශානතිය තේරුම් කරන්න පුළුවන් තීරණය කරන්න පුළුවන් ඒ නිසා අපි අද කලාව පිළිබඳව කතා කරනවා විශේෂයෙන්ම සිනමාව සිනමාවෙත් අපි මේ රටේ තවමත් ප්‍රචාරණය නොවුණු චිත්‍රපටයක් පිළිබඳව මේ අධ්‍යක්ෂකවරයා සහ රංගන ශිල්පියෙක් සමග කතා කරන්න සූදානම් ඉතින් ඔබට පුළුවන් ඒ හා සම්බන්ධ වෙන්නට එන්න බෙදා ගන්න ඇති වෙන කල් ඔන්න බත් වෙනුවට අයිසින් වල රහ බල පන් ඔන්න එන්න බෙදා ගන්න ඇති වෙන කල් ඔන්න බත් වෙනුවට අයිසින් වල රහ බල පන් ඔන්න හොඳට බෙදා ගන්න පදම මේ අය ඔන්න ආගර දඟර දෙන්න මේසුව විද ගන්න පොදියට පෙළ එන්න මොහොතට සැනසෙන්න දෙස රැස හිතමින්න මේ රස දිවලන්න අහස් යානගොන්න මහ නෞකා පන්න දෙක ඇදෙනවා මෙන්න ආශ්චර්ය බලා ගන්න අහස් යානගොන්න මහ නෞකා පන්න දෙක ඇදෙනවා මෙන්න ආශ්චර්ය බලා ගන්න එන්න බෙදා ගන්න ඇති වෙන කල් ඔන්න බත් වෙනුවට අයිසින් වල රහ බල පන් ඔන්න එන්න බෙදා ගන්න ඇති වෙන කල් ඔන්න බත් වෙනුවට අයිසින් වල රහ බල පන් ඔන්න එන්න බෙදා ගන්න ඇති වෙන කල් ඔන්න වෙනුවට අයිසින් වල රහ බල පන් ඔන්න එන්න බෙදා ගන්න ඇති වෙන කල් ඔන්න පත් වෙනුවට අයිසින් වල රහ බල පන් ඔන්න එන්න බෙදා ගන්න ඇති වෙන කල් ඔන්න පත් වෙනුවට අයිසින් වල රහ බල පන් ඔන්න සුබදාසනක් ඔබ සියලුම දෙනාට මේ ඉතින් අදත් අපි මේ විදිහට සහෘදය විශේෂාංගය ආරම්භ කරන්න සූදානම් වෙමින් ඉන්නවා මේ මේ වෙන විට රටේ තියෙන තත්ත්වයත් එක්ක දේශපාලනික තත්ත්වයන් ආර්ථික තත්ත්වයන් මේ සියල්ල එක්ක නැවත නැවත අපි මේ මැදිරියේ සහෘදයන් කැඳවාගෙන කතා බහ කරනවා මොකද ඒ සහෘදයන්ගෙන් පමණයි නැවත නැවත මේ සමාජයේ ජීවත් වෙන ස්වභාවය එහෙම නැත්නම් ජීවත් වෙන්න ඕනේ කොහොමද සහ ඔවුන්ගෙන් ඔවුන්ට දැනෙන කලාව එහෙම නැත්නම් මේ සමාජයේ සරලවම ජීවත් වෙන්න ඕනේ විදිය කොහොමද කියලා අපිට එක හිතක් ඉදිරියේ එක සමසිත විදියට කතා කරලා බේරගන්න පුළුවන්. ඒ නිසා තමයි නැවත වතාවක් අපි ඒ සහෘද සිත් එක්ක කතා කරන්නේ ඔවුන්ගේ අදහස් එක්ක මේ සාකච්ඡාවන් පවත්වන්නේ. ඒ කලාව කියන හැඟීම සහ කලාව ඇයි මිනිසුන්ට ලං වෙන්න ඕනේ මේ වගේ මොහොතක රටේ මේ වගේ ගැටලුකාරී තත්ත්ව අර්බුදකාරී තත්ත්වයන් සියලුත් දේවල් එක්ක මිනිසු ආවේගශීලී වෙන්න පුළුවන් මිනිසුන්ගේ මත සමාජගත කරන්න පුළුවන් සහ දේශපාලනික මතවාද වෙනත් මතවාද ප්‍රදර්ශනය කරන්න පුළුවන් හැබැයි කලාව ඇතුලේ තමන්ගේ ප්‍රකාශනයක් අපි හැමෝටම තියෙනවා ප්‍රකාශනයක් අපි කුමක් හෝ ආකාරයකින් මේ ප්‍රකාශනය සමාජගත කරනවා කලාකරුවෙක් කොහොමද තමන්ගේ ප්‍රකාශනයක් සමාජගත කරන්නේ සහ ඇයි කලාකරුවෙක් ප්‍රකාශනයක් කළ යුත්තේ අපි මෙන්න මේ කියන කාරණාවන් එක්ක අද සූදානම් වෙනවා සිනමාව ගැන කතා කරන්න සිනමාවෙත් 2017 නිෂ්පාදනය වෙන බහුචිතවාදියා කියන චිත්‍රපටය පිළිබඳව අපි ටිකක් කතා කරන්න හිතුවා 2017 කියන්නේ දැන්ට අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා නිෂ්පාදනය වුණ චිත්‍රපටයක් වුණත් අපි අද සූදානම් වෙනවා මේ මැදිරියේ පිළිබඳව කතා කරන්න. ඇයි අපි බහුචිතවාදියා පිළිබඳව කතා කරන්න ඕනේ? මම මෙන්න මේ 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 චිත්‍රපටයේ බහුචිතවාදියා කියන චිත්‍රපටයේ මේ ජාත්‍යන්තර සම්මාන
කිහිපයක් ලැබීත් වෙනවා සහ නිර්දේශ වීම ඒ වගේම විවිධ තරඟකාරී අංශ නියෝජනය කරමින් බහුජිතවාදියා කියන චිත්‍රපටයේ ශ්‍රී ලංකාවේ නොවේ එළියේ ලංකාවෙන් එළියේ ජාත්‍යන්තර ඇතුළේ කතා බහට ලක්ුණ චිත්‍රපටයක් නිසා ජර්මනියේ බෙස්ට් ටෙලර් ඉන්ඩිපෙන්ඩන්ට් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය බහුජිතවාදියා චිත්‍රපටය දිනා ගන්නවා ඒ වගේම සිනමා ඔෆ් ද ටුමොරෝ බෙස්ට් ෆිල්ම් එක විදිහට තේරිපත් වෙනවා 34 වෙන සරසවි සම්මාන උළෙලේ ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය බහුජිතවාදියා චිත්‍රපටයට හිමි වෙනවා අප දැන් මේ සැරසෙන්නේ අනාගතයේ වඩාත්ම බලාපොරොත්තු තැබිය හැකි තරුණ අධ්‍යක්ෂවරයාට පිදෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය පිරිනමන්නයි ජූරි අපට පැවරී තිබුණු වගකීමෝ आचार्य लिस्ट जेम्स पीरिस सम्मान संधा सुदुसु निर्माण तुरादीमय मे सम्मान संधा सुदुसुकम लबन्ने अध्यक्षक वरेकुगे खुलुदुल सिनेमा निर्माणयाय अपगे तेरीम निर्णायक उने कृतिये सापेक्ष अपूर्णत्वे सह अव्याजत्वे सिनेमात्मक प्रकाशनयक वेनुयेन रूपे सह शब्दे हसिरुवीमीदी दक्वन प्रतिभाव कृतिये अंतर्गते अति प्रबलत्वे सह नैवुम बव कृति हर प्रेक्षिकावट विदगण्ड सलस्वन सिनेमात्मक अद्यकीम प्रेक्षिकावगे जीवित सह समाजावबोधे पुलुल किरीमट दक्वन रुकुल यान कारणावान मेम सम्मान आचार्य लेस्टर जेम्स पीरिस सिनेमा वेदियागे नमीं पिरिनमने का बैविन अप सलका बलन प्रमितिय ओहुगे गौरवे सुरक्षण परिधि विय युतु यन्न जूरिये एकमतिक तीरणे उना मे अणुव 2016 वसर संधा लेस्टर जेम्स पीरिस विशेष ज्यूरी सम्मान हिमुअन्ने बहुचितवादिया चित्रपटे अध्यक्ष ने वेनुवेन मालक देवप्रियट अटवन साक सम्मान उल्ले होंदम अध्यक्षने सह होंदम शब्द संयोजनेट හිමි සම්මාන දෙකම චිත්‍රපටයට ලැබෙනවා මොස්කව් සිනමා උළෙලේ net pack තරඟකාරී අංශය මේ චිත්‍රපටය නියෝජනය කරනවා ඒ වගේම තමයි මේ චිත්‍රපටයේ මේ චිත්‍රපටයට දායක වෙන සම්බන්ධ වෙන පිරිස ඇතුලේ කලණ ගුණසේකර වීනා ජයකොඩි ලක්ෂ්මන් මෙන්ඩිස් දමිතා වේරත්න සමරලි ෆොන්සේකා රජිත හේවාතන්ත්‍රගේ සුලෝචනා විතානාරච්චි මේ සියලු දෙනා සම්බන්ධ වෙනවා එතකොට අද අපි मे मैदरी सहोदन विधि कथा करे मे चित्रपटे बहुचितवादी चित्रपटे अध्यक्षक एवगेम एहि रंगने दायक लक्ष्मण मेन्डिस्कन दिपला तेक् मालक महात्म आईबोन नोट लक्ष्मण महात्म आईबोन आदर पीलिगा इतम अमार वेलावा मीत मैदरी अटन वेलावत मेद पेट्रोल गागन पास එන වෙලාවකදී මේ බොහොම අගය කරන මේ පැමිණීම මේ බහුචිතවාදියා කියන මේ වචනේ යම් බරයි වගේ සමහර වෙලාවට දැනෙන්න පුළුවන් නේ කෙනෙකුට මේ මොකක් ගැනද මේ කියන්නේ කියලා සහ මේ වචනේ මොකද්ද වගේ තැනක සහ මේ අන්තර්ගතය සන්දර්භය ගැන කතා කරද්දී බහුචිතවාදියා කියන මේ තේරුම එක අපි පොඩ්ඩක් අතරම මම කැමති ඒකට අදහසක් ලබා දෙන්න මේක අතරම මම නිර්මාණය කරපු පදයක් කියන්නේ සිංහල වාක්කෝෂ තිබිච්ච පදයක් නෙමෙයි සමකාලීන සමාජයේ තරුණයන්ගේ තියෙන අරුබුදය කියන්නේ නැත්තම් සමාජයේ තියෙන ප්‍රකාශනයේ තියෙන ගුණය පෙන්වන්න මම නිර්මාණය කරා බහුනම් බොහෝ චේතනා අදහස් වාදේ නම් එක අදහසක් නැති නැත්තම් තවත් අදහස් ගොඩාක් තියෙන මනුෂ්‍යකගේ චරිත ස්වභාවය පෙන්වන්න තමයි මේ නම නිර්මාණය කරේ අපිට පේනවා ගත්තොත් එහෙම සමකාලීනව ගත්තොත් එහෙම දැන් අද ලංකාව අරාජිකත්වයේ කෝට ප්‍රාප්තියට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි අවුරුදු 2500 ක විතර ඉතිහාසයක් තිබුණයි කියලා පොරාජයරු කියවගෙන යනවා. නමුත් අද මේ වෙනකොට අපි සිංහල භාෂාවේ පදයක් තියෙනවා අසමත් ජාතිය කියලා අහලා ඇති. නමුත් මේක සිංහලෙන් කියවට වඩා ඉතා හොඳින් පැහැදිලි වෙන ඉංග්‍රීසියෙන් කියවම. අසමත් කියලා කියන්නේ ෆේල්. ජාතිය කියලා කියන්නේ නේෂන්. අපි අද ෆේල් නේෂන් එකක් වඩ පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ असमज जाति बोट पत्लाट अद समकालीन सामज तरुणयाट मुखद विलाती तरुण सिहने तरुण बहुत उत्साहकटि मार्गवली थमंगे इलाख्यान हमागन गिहिला मुदल पशुपस हमागन गिहिला थे मेरा पिटवेला पारीभोजनवादे स्मृत गिहिला एक थमंगे अभिमता गाँव मिहम तरुण गणतम मगे
චිත්‍රපටයේ මුඛ්‍ය තේමාව වෙන්නේ. මම ඉතින් මේක මේ චිත්‍රපටයේ තියෙන කතන්දරය වචන වලින් කියන්න ගියොත් එහෙම ඒක චිත්‍රපටයක් කරන්න ඕන අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ වචන වලින් කියන්න ගියොත් මේ සමායන් කියන වැඩි දුර විස්තර කියන්න යන්නේ නැහැ. නමුත් අපිට පේනවා අපි ගත්තොත් එහෙම මම කැමතියි පොඩ්ඩක් මේක මේ කතාව හම්බ වෙන තැනකින් පටන් ගන්න. අපි දන්නවා 1833 කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණය කියලා ප්‍රතිසංස්කරණයක් අරගෙන එනවා බ්‍රිතාන්‍ය. මේක කරපු නිසා තමයි ලංකාවේ කුල වැඩ වසංවාදය කියන එක සම්පූර්ණයෙන්ම අහෝසි වෙලා ගියේ. ඒ කියන්නේ අපිට තිබුණේ රැල් පීරිස් සිංහල සමාජ සංවිධාන කියන පොතක විග්‍රහ කරන ආකාරයට යුරෝපයේ තිබිච්ච වැඩ වසංවාදයට වඩා ලංකාවේ තිබිච්ච වැඩ වසංවාදය කියන එක වෙනස් වෙනවා. කුල වලින් තමයි. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම කුලයට නියමිතලා තියෙන වෘත්තයක් තිබුණා. අපි ගත්තොත් එහෙම ගෝවිගම සිට කරාව දුරාව සලාගම ආදී කුලයන් වලට නිශ්චිත වෙච්ච වෘත්තයක් තිබුණා. ඒ වෘත්තියෙන් පරිබාහිර වෙච්ච කිසිම දෙයක් කාටවත් කරන්න පුළුවන් වුණේ නැහැ 1833 දක්වා. මේක කරාට පස්සේ තමයි තමන් කැමති වෘත්තියක් කරන්න පුළුවන් අවකාශය ලාංකික ජනතාවට අත්පත් වුණේ. නමුත් දැන් මේ කෝල්බුක් කැමරන් ප්‍රතිසංස්කරණ නීත්‍යානුකූලව අහෝසි කරලා මේකෙන් කොළවැඩ සංවාදයේ කියන එක නැති කරලා අවුරුදු 190ක් දක්වා කාලයක් ගිහින් තියෙනවා. නමුත් තවමත් අපේ මනස් වැඩවසන අපි ගැතිකම් කරන්න උත්සාහ කරන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ වන්දි බට්ටකක් කරන්න. අපිට අවශ්‍ය වෙනවා හොර පාරවල් වලින් ඉහළට යන්න. මේ මනස තමයි අපිව මේ අරාජිකත්වය දක්වා අරගෙන ගිහින් තියෙන්නේ. දැන් අපි අපිට බලන්න ඡන්දයක් කවට පස්සේ හැම පාලකෙක්ම අරගෙන යන අදහස මොකද්ද කියලා. අනේ කුහුඹුවනේ. තොපටත් රජෙක් නැත්තේ. මේ රජ සංකල්ප. රජුට තියෙන අසීමිත බලය ගැන කියනවා. රජු යටතේ ගැතිකම් කරන්න ලැහැස්ති වෙනවා. රජුගේ පීඩනය විඳින්න ලැහැස්ති වෙනවා. එතකොට මේ නිසා අපේ මනස් අපි අද ස්මාර්ට්ෆෝන් එහෙම නැත්නම් සමාජ දාලා වල තියෙන Facebook, Twitter එහෙම නැත්නම් WhatsApp මෙකී නොකී නූතන ડિජිටල් තාක්ෂණය පාවිච්චි කරත් අපි තවමත් ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම අපේ මනස් වැඩවසන. අපිට අවශ්‍ය වෙලා තියෙනවා වෙනත් ආශාවන් පසුපස ගමන් කරන්න. ඉතින් එතකොට මේ සියලු දේවල් කැටි කරගත්ත අදහසක් තමයි බහුචිතවාදියා කියන අදහසේ තියෙන්නේ. අත්ත වශයෙන්ම ගත්තොත් ඒක මේ නම දැම්මට පස්සේ මට මතකයි ආචාර්ය ධර්මසේන පතිරාජිකේ සිට එච් ජේම්ස් පීර්ස් මහත්මයා ඒ වගේම සුනිල් මිහිඳුකොළ ඒ වගේම සමකාලීනව ඉන්න මගේ විචාරක මිතුරෝ ආදී සියලු දෙනාම මේ නමට විශාල ප්‍රතිවිරෝධයක් එල්ල කරා. මොකද්ද මේ අපබ්‍රංශ පදය කියන්නේ? මේකේ මොකද්ද තේරුම් කරන්න කියන එක. නමුත් මම බොහොම හිතුවක්කාරී වැඩ කරන්න ගියාට පස්සේ කලාව ඇතුලේ මොකද මම දන්නවා භාෂාව හැසිරෙන ආකාරය ගැන යම් කිසි විදිහකට විද්‍යාත්මක අදහසක් මට තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා තමයි මම මේ පදය දැම්මේ බහුජිතවාදය කියන එක ඇතුලේ කොහොමද අපේ මේ සමාජ ජීවිතය තරුණයන්ගේ සමාජ ජීවිතය කියන එක විග්‍රහ කරගන්න තියෙන පාරිභාෂික පදයක් අරගෙන ඇවිල්ලා ඒක චිත්‍රපටියට අරගෙන ඇවිල්ලා මේ සිනමාකෘති නිර්මාණය කළේ. ලක්ෂ්මන් මහත්මයා දැන් බහුජිතවාදියා කියන්නේ කලන වුණසේකර මේ ප්‍රධාන චරිතයේ විදිහට මේ විදිහට ගලාගෙන යනකොට චරිත කිහිප දැන් ලක්ෂ්මන් මහත්මයාගේ චරිතයට එනකොට අපි මුලින්ම කතා කරමු මේ චරිතය කොහොමද විහිදලා යන්නේ සහ මීට කලින් විවිධ අධ්‍යක්ෂකවරු යටතේ කටයුතු කරලා තියෙනවා රංගන දායක වෙලා තියෙනවා මේ චිත්‍රපටියේ දැනෙන විදිහ සහ චරිතය දැනෙන විදිහ සහ චරිතයට සූදානම් වෙන්න වුණ විදිහ මොකක්ද? ඔව්. ඒ කියන්නේ ගරිසල නම ගැන හුවා ඒක මටත් පොඩි වුණපුරණයක් කරන්න ඕනේ ඒකට. මොකද පතිරාජයන් අතින් ලියලා දීපු මේ චිත්‍රපටිය දැක්කට පස්සේ ඒකේ තියෙනවා ඇත්ත වශයෙන් මේකට නමක් ඕනේ නැහැයි කියලා මේ චිත්‍රපටියට. ඒ කියන්නේ සමහර මූර්ති තියෙනවා චිත්‍ර විශේෂයෙන් 90%ක් විතර නම් කරලා නැහැ. කවියන් තියෙන කවිත් පද තියෙන විශාල කවි ලියවිලා තියෙනවා නම් කරපු නැති කියන මාතෘකාවක් නැති ඒ වගේ සඳහන් කරන්න පුළුවන් චිත්‍රපටියක්ලු මේක. මොකද මේ 1975 අවුරුද්දේ මගේ මතකේ නිවැරදි නම් අහස්ගව කරපු පතිරාජයන් ඊට අවුරුදු 40කට පස්සේ මාලකගේ චිත්‍රපටිය දැකලා ඒ කියන්නේ ඒ කාලේ තිබිච්ච තරුණයින්ගේ ප්‍රශ්න අහස්ගවෙන් පතිරාජයන් එලි දැක්කුවා නිර්මාණය කරා. ඒ කියන්නේ අත වශයෙන් මේක එතෙක් තිබිච්ච ඒල්ලෝ සිල්වා මහිතන්ගේ ඩෙල් නිවුස් පුවත්පතට ලියපු මේ එකන විචාරයක සඳහන් කරලා තිනවා මේක අසංවිධිත චිත්‍රපටියක් කියලා අහස්ගව්ව. එතකොට ඒ අසංවිධිත බවම තමයි මේකේ තියෙන නූතනවාදී බව කියන්නේ. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම ඒක නිකන් ලෝකයේ
හිටපු ඒ කියන්නේ අපි විසම්මුතික තීරණ ගත්ත ගැලීලියෝ ගැලීලිගේ ඉඳලා එනකොට ඒ එක එක කාලවලදී කලාකරුවන් විසින් විශේෂ පුද්ගලයන් විසින් දේශපාලනඥයෝ දාර්ශනිකයෝ මාක්ස් කාල් මාක්ස් වගේ ඒ කියන්නේ ඒ ඒ ඒ අය දැන් උදාහරණයකට මාලක රේඩියෝ නාට්‍ය වගේ ඉදිරිපත් කළා දැන් මීට ටික කාලකට ඉස්සෙල්ලා ඒ ති රේඩියෝ නාට්‍යවල නම් වලම තියෙනවා යම් යම් දැන් කියපු බෞද්ධිතවාදී වගේ ඒ නම් දැකපු ගමන් සමහර මිනිස්සු කුලප්පු වෙලා අර කියපු අර වැඩවසම් අදහස් තියෙන මිනිස්සු ඒ ඒව බලන්නෙත් නැතුව අහන්නෙත් නැතුව රේඩියෝ නාට්‍ය කුලප්පු වෙලා කෑ ගැහුවා මෙහෙම නමුත් ඒවල ඇත්ත වශයෙන්ම විසම්මුතික අදහස් අද වෙනකොට පළදරලා තියෙනවා ඒව අද පිළි අරගෙන තියෙනවා ඒ උදවියම ඉතින් අර මේ චිත්‍රපටියට මගේ චරිතය එන්නේ ඇත්ත වශයෙන්ම ඔහු ඒ කියන්නේ වමේ ව්‍යාපාරයේ හිටපු දේශපාලකයෙක් ඒ කියන්නේ පැරණි වමේ හිටපු දේශපාලකයෙක් ගාව ඒ කියන්නේ ඒ ඔහු විසින් යම් කිසි මේ ඒ කියන්නේ ඒකට කියන්නේ මේ අර ඔන්ලයින් මේ බඩු බෙදා දෙන ආයතනයක් පටන් ගන්න තියෙනවා ඉතින් මේකේ වැඩ කරන්න අරගෙන තියෙනවා ඒ කලණ ගුණසේකරගේ චරිත ප්‍රධාන චරිතය එයත් එක්ක මගේ තියෙන තරුණයාව මම මේ වයෝවෘද්ධ මිනිහා කොහොමද මෙහෙවන්නේ කියලා. ඔහු සමහරලාට උපක්‍රමශීලීව ලෙනින්ගේ කාල් මාක්ස්ගේ අදහස් කියපු වැකීන් වලින් ඔහුව හසුරුවනවා. ඒ කියන්නේ ඔහුව සූරා කරනවා. ඒක ඒ කියන්නේ දැන් නූතන ඒ කියන්නේ මේ පරිගණකය භාවිත කරමින් ලාංකික විතර නෙවෙයි මුළු ලෝකයේම තරුණයින් අද ඒක තුල ඒ කියන්නේ ගත කරන කාලය ඉතාම විශාල වශයෙන් පෞද්ගලික අවුරුදු 20 තුලම නන්නත්තාරේ ගිහිල්ලා ඒ ඒව තුල ඒ කියන්නේ ගන්න පුළුවන් ඒ කියන්නේ ඔවුන්ගේ අදහස ඒ කියන්නේ සමහර වෙලාවට ඒ ගමෙන් එන තරුණයාගේ අදහස වෙන්නේ මෙතනිනුත් එහාට ගිහිල්ලා ලෝකේ වෙන වෙන රටවලට පියාඹන්න ඒවල ඊට පස්සේ Tamanගේ ආශාවන් ඉටු කරගන්න පතිරාජගේ ලියවිල්ලෙම තියෙනවා මේ 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 ඒ වගේ තරුණයෙක්ගේ ඉරණම ඒ කියන්නේ කොහොමද ඔහුට මේ අද සමාජයේ සලකන්නේ අද වෙනකොට ඒ තරුණයෙක්ගේ ප්‍රශ්න ඉතාම උඩුදුවලා ඔවුන් පිළිබඳ දැන් ඔවුන් නිින්දෙන් අවදි වෙලා මෙතෙක් අපි මොකද්ද කර කර හිටියේ ඒ කියන්නේ අත වශයෙන්ම මුන් අපිව විනාශ කරලා නේද කියලාද පාරට බැහැලා සටන් කරන තැනට ඇවිල්ලා තියෙනවා ඉතින් මේ පිළිබඳව ඔවුන් දැනුමත් කිරීම සඳහාත් ඒ කියන්නේ වැඩිහිටියෝ වශයෙන් විශාල කාර්යභාරයක් කරන්න වෙනවා මේ රටේ උගතුන්ට වියතුන්ට බුද්ධිමතුන්ට විශේෂයෙන් ඉතින් මාලක ඇත්ත වශයෙන්ම විශාල මේ ප්‍රයත්නයක් දරලා තිනවා ඒක සාර්ථක ප්‍රයත්නයක් ඇත්ත වශයෙන්ම අද දවසේ ඉතාම ඉක්මනින් මේක මේ රටේ තරුණයින්ට නැරඹිය හැකි තැනකට මේක ගේන්න ඕනේ කියන එක සහ ඔබ ඇසූ අනික් ප්‍රශ්නේ අවසානයේදී නාන රංගන ශිල්පියෙක් හැටියට ඔහු මාව මෙහෙවපු විදියත් මීට කලින් මාව මෙහෙවපු අධ්‍යක්ෂවරුත් අතර තියෙන ඒ කියන්නේ අධ්‍යක්ීම් සම්බන්ධව කතා කරොත් මම පතිරාජයන් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ධර්මසේන පතිරාජයන් තමයි මාව චලන කැමරාවක් ඉදිරියට දාලා මෙහෙම හැසිරියන් මෙහෙම මෙහෙම කරපන් කියනවා ඉගෙනුවේ ඊට පස්සේ මට හම්බ වෙනවා ඔලු ලොකු ඒ කියන්නේ අද වෙනකොට චිත්‍රපටි ටෙලි නාට්‍ය 100කට එහා මම රඟපාලා තියෙනා නාට්‍ය 25කට විතර වේදිකාවේ ඉතින් ඒ ඒ සියලුම දෙනා අතරේදී විශේෂයෙන් ඔය 30 අභිෂේකරයන් ඒ කියන්නේ රංග රීතීන් සම්බන්ධව කතා කරද්දී संधिस्थान ईट पास विदेश फैमिनी इताली जाति उबरत पेसलोनी करपू मचांग चित्रपटी योगे मैतक दिए योगे योगे तीन गुडक ईट पास मालक हम ये हतर दिन आगो पतिराज इंगीन अलूट विशेष तनक दिन हू बर्टल ब्रिस्ट रंग रीतिय මේ පරිහරණය කරන ඒ කියන්නේ දුරස්තකරණය දුරස්තකරණ රීතිය තදාත්මය විඝටනය වීම වැනි ඉතාම බරපතල තත්වයන් වල ඔහුගේ සිනමාව මෙහෙවන ඔහු මං හිතන්නේ 30 අභිෂේකයන් ඉතාම සැහැල්ලු විදියට යථාර්ථවාදී ඒ කියන්නේ කන්ස්ටන්ටයින් ස්ටැනිස්ලෞස්කිගේ ඔන් මෙතඩ් එකක් කියන න්‍යාය තමයි අනුමත කරන්නේ මම ඒක ඇත්ත වශයෙන්ම අත්දැකලා තියෙනවා මොකද සමහර වෙලාවට තිස්සයි මට කියලා තියෙනවා ලකී මුකේ මූණේ මුකුත් කරන්න ඕනේ නැහැ නිකන් කියන වචන ටික. නමුත් පති ගාවට ගියාම පති කියන්නේ ඒ උඹ කරපු එකේ ඒ ඉංග්‍රීසි තවටියක් ගණන් ඒකේ තියෙනවා යමක්. ඒක ගණන්. ඒක අන්න එහෙම නිකන් ඊට පස්සේ උබරතෝ පැසලුනි ගාවට ආවම මේ මේ ඉතාලියෙන් ආපු ඔහු හරියට නිකන් මං හිතුවේ නිකන් ඔහුට ඕන තරම් තියෙනවා මේ මේ රෝ ස්ට්‍රෝක්ස් ඒ කියන්නේ රෝ මැටීරියල්ස් ඒ කියන්නේ දලසේ අපට. ඔහු එකම දර්ශනය 29 පාරක්
තිස් පාරක් වුණත් ඔහුට මෙරුගත කරන ඔහු භාවිතාවේ දෙන අපිත් එක්ක අධ්‍යක්ීම ඔහු පරීක්ෂණය කරනවා පරීක්ෂණය කනියලනවා ඔහුට කිසි ප්‍රශ්නයක් නැහැ මේවා මේ විනාශ වුණාට ඔහු හරියට නිකන් අර අර මේ රෙදිය පුල්ලනකොට අපිව කකුල් දෙකෙන් අල්ලලා ගලේ ගහනවා වගේ ඔහු ඒ ඔහුට ඕන එක එනකම් කරලා 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 නළුවව මහන්සි ගන්නවලා ඒ කියන්නේ ඒ වැඩ ගන්න විදිය ඒ කියන්නේ ඒ සංකලනයන් ඊට පස්සේ මාලක ගාවට ආවම මාලක ඉතාම නිදහස් රංග රීතියක් ඒ කියන්නේ ඒ සියලුම දේවල් දන්නව උහුත් ඒ කියන්නේ මමයේ බව දන්න බවත් ඔහු දන්නවා අපි කතා බහ කරලා තිනවා ඉතිවසේ මේ මේ ඉතින් ඒ රංග රීතීන් පිළිබඳව ඒක ඊට පස්සේ කලණ ගත්තු ඉතින් ඒ තව මට කියුන්න නැති නමක් සමනලි ෆොන්සේකා ඒ ඒ උදවිය ඒ විශාල වශයෙන්ම ඒ ඔවුන්ගේ ඒ කියන්නේ රීතීන් ඒ කියන්නේ හදාරන ලද රීතීන් භාවිතාවේ දෙන විදිය යොදවන විදිය ඉතාම ඒ කියන්නේ මේ රටේ يعني තරුණයින්ට අද يعني තරුණයේ සිනමාව ඇත්ත වශයෙන්ම බහුචිතවාදීව නියෝජනය කරනවායි කියලා මගේ යාළු මිත්‍රයෝ ඒ චිත්‍රපටි බලපු විශාල ප්‍රේක්ෂක පිරිසක් කියලා තියෙනවා. දැන් මම මෙච්චර දේවල් ටිකක් කරගත්තට පස්සේ මගෙන් ඊළඟට ඔබට එන ප්‍රශ්නේ ඇයි මේක පෙන්වුවේ නැත්තේ කියන එක. අතරම මේක පෙන්වීමේ පරම ආශාවෙන් උදේ සිට රාත්‍රිය දක්වා මම දැවෙනවා. ඒ කියන්නේ මම මේක පටන්ගත්තේ තිර රචනයක් ලියන්න 2014 කලින්. ඊට පස්සේ මේකේ ප්‍රශ්න ගණනාවක් ඇවිල්ලා 2017 මම පෙන්න ගත්තා. නමුත් ඔබ දන්නවා චිත්‍රපට නිර්මාණය කිරීමයි චිත්‍රපට ප්‍රදර්ශනය කළ කියන්නේ අහසට පොළව සම්බන්ධයක් තියෙන දෙයක්. ඒ කියන්නේ අපි මම උත්සාහ කරා දැන් 2018 සිට මේක පෙන්වන්න. අපිට අවාසනාවකට ආවා සහරාංගේ පාස්කු ප්‍රහාරය. අවුරුදු දෙකක් කාලයක් විතර ආවා අපිට කොවිඩ් ප්‍රශ්නය. මොන දැන් ඇවිල්ලා තියෙනවා තවත් අර්බුදයක්. ඒ තමයි ආර්ථික අර්බුදය. එතකොට මේ දේවල් කළ කියන්නේ අපි ගත්තොත් එහෙම අපේ ලාංකීය සමාජය ඉන්දියාව වගේ නෙමෙයි ආර්ට් එක දැඩි සහසම්බන්ධයක් තියෙන සමාජයක් නෙමෙයි තියෙන්නේ. අපි ආර්ට් බලන්නේ හැම වෙලේම එන්ටර්ටේන්මන්ට් පර්පස් එකේ. අපි බොහෝ අය කියන්නේ අපිට කියන්නේත් මේ ඇයි ඕගොල්ලෝ මේ වගේ කලාත්මක දේවල්ම කරන්නේ? ඇයි ඕගොල්ලන්ට බැරිද හිනා වෙලා නැත්තම් මිනිස්සුන්ට හාස්‍ය උත්පාදක දේවල් ටයක් කරන්න නැත්තම් මේට වඩා පවුලේ සැමට බලන්න පුළුවන් දේවල් ටයක් කරන්න නැත්තම් කරන්නකො ළමා චිත්‍රපටියක් නැත්තම් දුවන ෆිල්ම්යක් කරන්නකො. මේව තමයි අපිට කරන්න යෝජනා. එතකොට දැන් දැන් කලාකරුවාගේ ප්‍රකාශනය විවිධ වෙනවා නේද? අපි කත්තොත් චිත්‍රපටි ගත්තත් එහෙම චිත්‍රපටිත් තියෙනවා වර්ගීකරණය කරලා විවිධ මේ ශානර වලින් අපි ගත්තොත් එහෙම ඒවල තියෙනවා හොරර් ෆිල්ම්ස් තියෙනවා එහෙම නැත්නම් ඒවල තියෙනවා නාට්‍යමය ෆිල්ම්ස් තියෙනවා ඊට පස්සේ එහෙම නැත්නම් වාර්තාමය චිත්රපට තියෙනවා සංගීත චිත්‍රපට තියෙනවා. එතකොට එක් නිර්මාණකරුවෙක් තමන්ගේ ප්‍රකාශනය කරන්නේ තමන්ගේ අභිමතය පරිදි. එතකොට දැන් අපි ගත්තොත් එහෙම ලාංකීය සමාජය ඇතුලේ චිත්‍රපට ප්‍රදර්ශනය සම්බන්ධව තියෙන ගැටලුව විශේෂයෙන්ම සුනිල් මිහිඳුකුල වගේ කෙනෙක් එයාගේ සිංහල සිනමාවේ අර්බුදය කියන පොතේ ඉතාම මැනවින් විග්‍රහ කරනවා. ඒ කියන්නේ ඇත්තටම අපිට ප්‍රබල යාන්ත්‍රණයක් තිබිලා නැහැ. අපි ඇත්තටම කලාව කියන එක අපේ ජීවිතේ හා බද්ධ තත්වයක් නෙමෙයි. නේද? අපි ගත්තොත් එහෙම දැන් මට ආචාර්ය පතිරාජ කියලා දේවල් ටිකක් කියපු දේවල් ටිකක් මතක් වෙනවා. ඒ තමයි ඔහුගේ කිසිදු චිත්‍රපටයක් කවදාකවත් ආදායම් වාර්තා තිබ්බේ නැහැ. ඔහුට පෙන්වගන්න පුළුවන් වුණේ සමහරක් අවස්ථාවල සුමානයක් හෝ දෙකක්. අපි ගත්තොත් විශේෂයෙන්ම පාර්දිග වගේ චිත්‍රපටයක් පෙන්වගන්න හම්බුනේ සුමාන දෙකක් වගේ කාලයක්. පොන්මණිත් ඒ වගේ. ඊට පස්සේ අහස් ගව්ව ඒ වගේම සොල්දාදුවන් නැහැ විතරක් නෙමෙයි මට මතක් කරන්න කැමති එතුමා කරපු අවසන් චිත්‍රපටය ස්වරූප. ස්වරූප චිත්‍රපටය පෙන්වනකොට ආවා හෝල් 32ක දර්ශන වාර තමයි හම්බුනේ. නමුත් ඒ වෙලාවේ ආවා වෙන චිත්‍රපටයක් අප්පට සිරි කියලා. නමුත් අප්පට සිරි කියන චිත්‍රපටියට දර්ශන වාර දීලා පතිරාජ හම්බුනේ අනිවාර්යයෙන්ම දර්ශන වාර තියටර්ස් 13යි. එතකොට මේ මේ ප්‍රශ්නේ තියෙනවා. කියන්නේ මේ කලාත්මක සිනමාවට මේ ප්‍රශ්නේ එදා සිට අද දක්වාම තියෙනවා. ඉතින් මමත් දැන් මේ ප්‍රශ්නෙත් එක තමයි පොරබදන්නේ. මේ චිත්‍රපටිය නොපෙන්නනවා කියලා අදහසක් නැහැ. දැන් තමාර මගේ මිත්‍රව අහනවා මේකේ තියෙන තේමාව දැන් යල්පැන යනවා නේද ක්‍රමේ නා මේක අහෝස වෙනවා යනවා නේද කියලා. මම කියනවා නොබියෝව කිසිම කලාකෘතියක තේමාව යල්පැනගෙන පැන යන්නේ නැහැ. කියන්නේ මේ පරණ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි ගත්තොත් අදටත් අපිට සිටිසන් කේන් වගේ චිත්‍රපටි බලන්න පුළුවන්. අපිට අද බලන්න පුළුවන් බ්‍රිජ් ඔෆ් ද රිවර් කෝයි වගේ චිත්‍රපටියක්. අද අපිට බලන්න පුළුවන් නිදාන වගේ චිත්‍රපටියක්. නා පාරදිගේ බඹරවෙත් ආදී මෙකී නොකී චිත්‍රපටි අදටත් අපිට මේ සන්දර්භයක පිටතවල නව අර්ථකථන ලබා දෙමින් බලන්න පුළුවන්. ඉතින් මම මේ චිත්‍රපටයේ ඇත්තටම
යම්කිසි විදිහකට යම්කිසි ප්‍රේක්ෂාගාරයකට ලංකාවේ පෙන්වන්න නැත්තේ නැහැ. කියන්නේ සිනමා ඔෆ් ටුමොරෝ ඒ වගේම සාක් සම්මාන උළෙලදී මම විශාල ප්‍රේක්ෂාගාරයකට පෙන්වුවා. ඊට පස්සේ තවත් විකල්ප අවස්ථාවලදී පෙන්වුවා. මම හිතන්නේ යම්කිසි ප්‍රමාණයක් බල්ලා තියෙනවා. ඉතින් මේක ඇත්තරම මට පෙන්වා ගන්න බැරි වුණේ සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරයට. පොදු ජන ප්‍රේක්ෂකාගාරයට. ඉතින් එතකොට මේ ප්‍රදර්ශනයේ සම්බන්ධ වෙන ගැටලුව निराकरण करते हम अनिवार्य चित्रपट प्रदर्शन करे हेपेन वेडक यम मेवन चित्रपट निष्पादक मम रूपांतरण मिलती है अतर मम मेके निष्पादक वर खीटिया ओह मेक इवर करेन है मट अत्र सिद्धौना ओह की चित्रपट मिलदी अरगेन संपूर्ण इवर कर मे शिवलु प्रश्न तेक्कतम मम गटे मंगत मंगत रखने मे खेल तबत् මම වගේම පහුගිය කාලේ චිත්‍රපට කරපු තරුණ අධ්‍යක්ෂකවරු ගණනාවක් මම හිතන්නේ ලිස්ට් එකක් ගත්තොත් එහෙම 20කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා තමන්ගේ චිත්‍රපටය පෙන්න ගන්න බැරි. ඒ නිසා මම හිතනවා ඇත්තටම කලාව සම්බන්ධව පුද්ගලවාදයට වඩා අපිට ලාංකීය සමාජය ඇතුලේ සංස්කෘතික ප්‍රතිපත්තියක් තියෙනවා. අන්න ඒ ප්‍රතිපත්තිය කියන එක සම්පූර්ණයෙන්ම අහෝසි වෙච්ච අවස්ථාවක් තමයි තියෙන්නේ. දැන් කතොත් එහෙම අපිට පේනවනේ මේ අපි රට කොහෙද යන්නේ කියලා මේ අරාජිකවාදයේ ඔස්සේ අවසාන වශයෙන් අපේ ජීවිතත් අවුල් කරමින් අපිට ජීවත් වෙන්න විදිහක් නැති තත්ත්වයක් තමයි දැන් පත් වෙලා තියෙන්නේ. එතකොට අපි කොහොමද මේ මේ දේවල් පෙන්වා ගන්න? මේක තමයි අපේ හමුවේ තියෙන දැවෙන ප්‍රශ්නේ. ඔබ අදහසත් කියමුකෝ ඒ හා සම්බන්ධව මේ කියන්නේ රංගන ශිල්පියෙක් විදිහට මේ සිනමා කර්මාන්ත එහෙම නැත්නම් සිනමාවේ ඇති වෙන්නට ඕනි ප්‍රවණතාවයන් සම්බන්ධව ඔබට දැනෙන විදිහ රංගන ශිල්පියෙක් විදිහට දැන් ඔය කියපු 2017 කාලේ මම රංගපෑවා ඩීඑස් සේනානායක චරිතය ඒ කියන්නේ ලංකාවේ පළවෙනි අගමැතිවරයාගේ චරිතය ඒ කියන්නේ දැන් ඒ චිත්‍රපටිය කරාට පස්සේ දැන් ඒ චිත්‍රපටිය මට රංගපෑවන්න ලැබුණම මම අතවශ්‍යම ඔහුට විරුද්ධ කෙනෙක් ඒ කියන්නේ ඩීඑස් සේනානායක කියන්නේ මේ තියෙන සේරම ප්‍රශ්න වලට අද මුල් වෙච්ච මනුස්සයා ඒ කියන්නේ මගේ තාත්තා ලංකා සමාජ පක්ෂයේ කෙනෙක් එයාලා සටන් කරේ ඒගොල්ලොත් එක්ක එතකොට මම මේ චරිතය බාරගත්තට පස්සේ මට මේ චරිතය සම්බන්ධව කතා කරන්න ගොඩාක් අවස්ථා ලැබුණා පුවත්පත්වල මේ වගේ මාධ්‍යවල ඒ ඒ ඒ හැම දවසකම මම කිව්වේ ඒ කියන්නේ ඒ වුන් කරපු වැරදි ඒ කියන්නේ අදේව තමයි අද අර මුළු ලංකාවේ සමාජයටම බලපාලා තියෙන ප්‍රතිඵලයක් විදිහට වෙන දැන් ඒවල් නොවීම ඒ චිත්‍රපටිය පෙන්නද්දිත් ඒ වගේ දෙයක් වුණා ඒ කියන්නේ මම වුන් සමග කතා බහ කරද්දිත් මේ අදහස් ඒ විදිහටම කියලා තියෙනවා ඒ කියන්නේ පෙන්නද්දිත් පොලිමෙන් පැනලා තමයි ඒක පෙන්න්නේ. ඒ කියන්නේ තව චිත්‍රපටි 17ක් විතර පල්ලෙය තියෙද්දී මේ ඒ වෙලාවේ විජේදාස රාජපක්ෂ කියන ඒ ඇමතිවරයා ඒ සංස්කෘතික ඇමතිවරයා ඒ වෙලාවේ හිටපු ඔහු ඒක පෙන්වන්න ගත්තා චිත්‍රපටි. එතකොට මගෙන් කෙලින්ම ඇවිල්ලා අනික් ඒ කියන්නේ සීලම ඒ චිත්‍රපටි වල අධ්‍යක්ෂකවරු මාධ්‍යෙන් ඇයි මේ වගේ දෙයක් පිළිබඳව ඔබගේ අදහස මොකද්ද කියලා අහුවා. මං කිව්වා කෙලින් මේක වැරදි වැඩක්. ඊට පස්සේ ඒගොල්ලෝ වෙනම ඒ චිත්‍රපටිය නර්මාණේ නැතුව සිටීම සඳහා ව්‍යාපාරයක් ගෙනිච්චා. මට ඒකට කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඒ සත්‍යය එහෙමයි. ඒක එන්න තිබුණු විදියක් තිබුණා. සියලුම චිත්‍රපටි වලට වැඩ ඒ කියන්නේ නිරන්තරයෙන් ඒක පෙන්වීමේ අවකාශයක් ලබා දීමේ වැඩපිළිවෙලක් තියෙන තිබුණා. ඒක නැතිවලා තිබුණා. ඉතින් ඒ නිසා අන්න ඒ වගේ ඉතාලම කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඒ කියන්නේ අර විසම්මුතිවාදීන්ට විසම්මුතික අදහස් වලට හරි බයයි මේගොල්ලෝ. උදාහරණයකට කාල් මාක්ස් කියලා කිව්වොත් එහෙම වෙවුලනවා. ඒ කියන්නේ ඒ තරම් බයයි අද. මොකද මේගොල්ලෝ ඒව හංගෝගෙන ඉන්නේ. අදේව සැබෑව බවට පත්වීගෙන එනවා. මේවා පිළිබඳව තරුණයින් දැනගනී කියලා සාධාරණ බයක් ඔවුන් තුළ තියෙනවා. ඒ කියන්නේ අද ඔවුන් පවා පොත් පෙරලලා බලනවා මොනවද මේ වගේ අවස්ථාවලදී ලෙනින් කියලා තියෙන්නේ කරන්නේ කියලා. ඒ වගේ ඉගෙන ගන්නවා මේගොල්ලෝ. දැන් තමයි ඒව ඉගෙන ගන්න. තරුණයින්ට විශේෂයෙන් ඉගෙන ගන්න වෙලා තියෙනවා. ඉතින් ඔය වගේ මේ කලාවන්ට විශේෂයෙන් කලාව සියලුම කලාව සංගීතය ගත්තත් නාට්‍ය කලාව ගත්තත් ලක්ෂ්මන් මම ඒකට බාධා කරමින් අහන්නේ දැන් මේ මේ දැන් අපේ රටේ තියෙනවානේ සංස්කෘතික අමාත්‍යාංශය කියලා කොටසක් තියෙනවා ඊට පස්සේ දැන් ඒක හරහා කලාවට එහෙම නැත්නම් සිනමා කර්මාන්තයට එහෙම නැත්නම් කලාවේ කුමන හෝ ප්‍රපංචයකට අමාත්‍යාංශයක් මං කියන්නේ රාජ්‍ය පාලනය ඇතුලේ යම් කිසි ක්‍රමවේදයක් හදාගෙන මේ ඔය කියන සිනමා ප්‍රවණතාවයන් හරි කුමක් හෝ කලා නිර්මාණාත්මක ප්‍රවණතාවයන් ඇති කරන්න පුළුවන්නේ මං කියන්නේ මේකේ පරිපාලන තන්ත්‍රය ඇතුලේ වෙන සමහර තීරණ තීන්දුව ඇතුලේ මේ සියලු දේ මම ඒකට උත්තරයක් දෙන්නද මම දැක්කා පහුගිය කාලේ ලංකාවේ සංස්කෘතික ප්‍රතිපත්තියේ තියෙන ටැග් ලයින් එකක් ඒ තමයි හැදුණු පිරුණු නිවුණු සොඳුරු
මිනිස්සු ගොඩනගමු කියලා. ඒ කියන්නේ මං කියන්නේ වචන විදිහට හරි ලස්සනයි. ඔව්. අපි කොහොමද මේවා ඩිෆයින් කරන්නේ? හැදුණු කොහොමද අපි අර්ථ ගන්නවන්නේ? පිරුණු කොහොමද අර්ථ ගන්නවන්නේ? නිවුණු කොහොමද අර්ථ ගන්නවන්නේ? හා සොඳුරු කොහොමද අර්ථ ගන්නවන්නේ? කියන්නේ ඒවා වචන පමණයි. මම කියන්නේ සංස්කෘතික ප්‍රතිපත්තියක් කියලා කියනෝනේ. කිසිම සංස්කෘතියක් තවත් සංස්කෘතියකට වඩා පහත් වෙන්නේ නැහැ. උසස් වෙන්නේ නැහැ. හැම සංස්කෘතියක්ම සමානයි. සංස්කෘතික විවිධත්වය කියන එක අගය කරන්න ඕනේ. ඒ වගේම අපි නූතනවාදී විදිහට අපේ සංස්කෘතිය දෙස බලන්න ඕනේ. අපි ගත්තොත් එමු අපි ඊනිය සදාචාරවාදයන් කියන එක අපි හිස මත උදුම්මා ගනිමි. නැත්තම් යම් කිසි විදිහකට ගත්තොත් එහෙම සිනමා තුලින් කරන්න ඕනේ මේ සදාචාරය වපුරන එක. නැත්තම් පණිවිඩ ලබා ගැනීම එක. එහෙම නැත්තම් අපි ගත්තොත් එහෙම මට මතකයි ආචාර්ය එසදීම් ස්පීරිස් කියපු කතාවක්. එතුමා කිව්වා පත්තරයක් බැලුවම ටීවී එකක් දිහා බැලුවට පස්සේ ගුවන්විදුලියක් ඇහුවට පස්සේ අපිට කොච්චර අහන්න ලැබෙනවද කියලා මිනී මැරු එහෙම නැත්නම් ස්ත්‍රී දූෂණ හොරකම් වංචා ගැන. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේවා සිනමා කෘතියක් අරගෙන ආවට පස්සේ අපි කියනවා මේවා බලලා මේ මිනිස්සුන්ගේ හිත දූෂණය වෙනවා කියලා. සමාජය ගත්තොත් එහෙම අපි අපේ සමාජයේ විවිධ අපරාධක සිද්ධ වෙනවා විවිධ වංචා සිද්ධ වෙනවා විවිධ සමාජ තත්ත්වයන් අපිට දැක ගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කලා කෘතියකින් මේවා අරගෙන ආවට පස්සේ පිරිසක් ඉන්නවා මේ නිසා මිනිස්සු දූෂණයටපත් වෙනවා. මේ නිසා මිනිස්සුන්ගේ මනස සම්පූර්ණයෙන් විකෘත වෙනවා කියලා මේවට වාරණ අරගෙන එන. දැන් උදාහරණයක් ගත්තොත් එහෙනම් මේ කාලේ මේ අදයි මට මතකයි උත්සාහ කරනවා මේ චිත්‍රපටි වලින් මද්රව්‍ය පෙන්නන දර්ශන සම්පූර්ණයෙන්ම කපලා දාලා ඒවා පෙන්වන්න බැහැ කියලා තහනමක් අරගෙන එන. ඉතින් මම කියන්නේ මද්රව්‍ය සඳහා තහනමක් අරගෙන එන්න අවශ්‍යයි. නැහැ කියලා කියන්නේ නැහැ. ඒ තහනම අරගෙන එන්න ඕනේ සමාජයට. කියන්නේ කලාවට නෙමෙයි. කලාවට නෙමෙයි. කලාවෙන් අපි හදන්නේ මේ මිනිසුන්ට මද්රව්‍ය බොන්න පුරුදු කරනවා නෙමෙයි. අපි පෙන්වන්නේ මද්රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච මිනිසුන්ගේ සමාජ තත්ත්වය. ජීවිතයේ යථාර්ථය. ඇත්තටම කලාව කියලා කියන්නේ ජීවිතයේ යථාර්ථයක් ප්‍රකාශ කරන ප්‍රකාශනයක්. නේද? ප්‍රකාශනයක්. එතකොට දැන් මෙවැනි සංස්කෘතික ප්‍රතිපත්තියක තමයි මේකට කියන්න පුළුවන් වෙන්නේ ඊනියා සදාචාරවාදී සංස්කෘතික ප්‍රතිපත්තිය. එතකොට මේ ප්‍රතිපත්තියක තමයි අද අපේ සංස්කෘතික ප්‍රතිපත්තිය රැඳී පවතින. එතකොට මේවට හුදු ජාතිවාදයටත් වෙනවා. තව පැත්තෙන් ගත්තොත් එහෙම ආගම්වාදයටත් වෙනවා නේද? මේවට සමහරක් අවස්ථාවලදී දැන් මට හොඳට මතකයි පහුගිය කාලේ අපේ කලාකෘති වලට විශාල විරෝධයක් වගේම වාරණයක් අරගෙන උත්සාහ කළා. මේ කිසිම දෙයක් පරිශීලනය කරලා නැහැ. අහලා නැහැ. හා කියවලා නැහැ. බලලා නැහැ. හුදු නම් වශයෙන් අරගෙන ඇවිල්ලා. මට විතරක් නෙමෙයි මට මතකයි පහුගිය කාලේ හිටපු සිනමා කරුවන්ට මේක අරගෙන ආවා. ඒත් මේ වල යථාර්ථය බැලුවත් එහෙම මේ චිත්‍රපටි නැත්තම් වෙනත් කලාකෘති පරිශීලනය කළ අරගෙන ආපු දේවල් නෙමෙයි. ඉතින් මේක තමයි ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම අපේ රටේ තියෙන තව පැත්තකින් දගන්න පුළුවන් ගැටලුව. දැන් මේ මේ මේක අර්බුදයක්නේ. මේ සිනමා කර්මාන්තය වෙන්න පුළුවන් මොකක් හරි විදිහකට කලාකරුවෙක් නිර්මාණකරුවෙක්ගේ ප්‍රකාශනයක තිබෙන අයිතිය නැති කිරීමක් සහ මේක තේරෙන්නේ කාටද මේ මොකද්ද වෙන්න ඕනි කියලා. දැන් අපි කතා කරනවානේ අර්බුදයක් විදිහට සිනමා කර්මාන්තය තුනේ මේ ප්‍රකාශනය මෙහෙම එලි දකින්න දෙන්නේ නැහැ. ඒකට වාරණයක් ගේන්න පුළුවන්. දැන් මද්රව්‍ය දර්ශන මද්රව්‍ය ලබා ගැනීමේ දර්ශනයක් ඇතුලේ පේන්නන එක ඇතුලේ මේ උඹලට අපි මේ කියන්නේ බොන්න කියලා කියන එක නෙමෙයි කියන එකනේ ඔබ මාල්ක මහත්මයා දැන් ඔය කියන්නේ. මේක ඒ අවශ්‍ය විදිහට අවබෝධ කරගන්න පරිපාලනය ඇතුලේ අමාත්‍යංශයක් බාරව ඉන්නවා කියන්නකෝ. මේ ටික තීන්දුවන තීන්දුව ටිකක් ගන්න ඕනි කියන්නකෝ. කලාවනේ මොකද මේක ඉතාම පරිහානියක්නේ පුද්ගලයෙකුට දෙන්නෙකුට තුන්දෙනෙකුට මේක නොතේරීම ඇතුලේ තවත් සියලු කලාකරුවන්ට කරන අසාධාරණයක්නේ රටක් ඇතුලේ. මේක කොහොමද හැදෙන්න ඕනි? මේක කොහොමද තේරෙන්න ඕනි? ඒක දැන් ඔය කියපු කියන්නේ තත්ත්වය කියන්නේ සාකච්ඡාවට භාජන වෙලා ඊට පහුවෙන්දා මට තවත් චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් හම්බුණ තරුණ. ඔහු කිව්වේ ඒ එදා ඒ අවශ්‍යම පුද්ගලයන් කීප පොලක් ඒ සාකච්ඡාවට ඇවිල්ලා හිටියේ නැහැලු. ඒ කියන්නේ මේ රටේ අද තියෙන තත්ත්වයන් හැටියට යටතේ තව ටික දවසකින් මේ වගේ අවස්ථාවකටවත් සම්බන්ධ වෙන්න බැරි වෙයි මිනිස්සුන්ට. මොකද මේ ප්‍රවාහණය මේ පහසුකම් නැති වෙලා යනවා. බඩු මිලිහෙල යනවා, දරා ගන්න බැරි ප්‍රශ්න එනවා. එතකොට ඒ උදවියටත් කලාකරුවෝ කියන්නේ මිනිස්සු ඒගොල්ලන්ටත් බලපානවා මේ ප්‍රශ්නයත්. ඊට පස්සේ ඒගොල්ලන්ට ඒව එන්න බැරි වෙන නමුත් අර නිලධාරීන් ඇතුළු ඒ අමාත්‍යවරු ඒව තීන්දුව තීරණ ගන්නව එතන. සිගරට් එකක් බොන්න බැහැයි කියලා තීරණයක් අරන් තිනවා එදා. මේ සිගරට් එකක් බොන කියන එක කොයිතරම් ලෝක සිනමාවේ අපිට පෙනිලා තියෙනවද, දැකලා තියෙනවද? අරක්කු වීදුරක් බොන්න බැරිද?
අරක්කම බොන්නේ නැහනේ ඒක බොන්නේ ප්ලේන් ටියක් දාලානේ අපි ඔක්කොම දන්නවනේ ඉතින් කවදාවත් එහෙම බොන්නේ නැහනේ ඉතින් ඒවා චිත්‍රපට කරුවෝ දන්න ඕනම කෙනෙක් දන්නවා මේගොල්ලෝ දන්නේ නැති වුණාට අපි කවදාවත් එහෙම කරන්නේ නැති බව දුම් වැටිය මං අපි කවුරුත් පාවිච්චි කරන ඒක ඒ කියන්නේ අවස්ථාවක් ඒ කියන්නේ එනවනම් ඒක පාවිච්චි කරන්න වෙනවා එතකොට දැන් සංස්කෘතීන් පිළිබඳව දැන් කතා කරද්දී මම උදාහරණයකට කියන්නම් මං තමයි අද ඉන්න සිංහල සංස්කෘති ආයතනයේ ලේකම්වරයා W ජයශ්‍රී තමයි ඒ ආයතනයේ සභාපතිවරයා එතකොට මේ ආයතනයේ සතු භූමි භාගය පර්චස් 89 බණ්ඩාරනායක හෝල් එක ඉස්සරහා තමයි තියෙන්නේ බෞද්ධ ලෝක මාවතේ මේක අත්පත් කරගන්න උත්සාහයක් දරනවා මේ ආණ්ඩුව විතරක් නෙමෙයි පහුගිය ආණ්ඩුත් බොරුවට ඒක මේ මේ කියන්නේ කලාකරුවන්ගේ නිජබිම ඒ කියන්නේ අපේ 1954 ආරම්භ කරපු ඒ කොළඹ හතේ හිටපු ලොකු පැලැන්තියේ කට්ටිය අරගෙන එතන සිංහල මේ මේ රංගන කටයුතු සිංහල නැටුම් කටයුතු ඒ සිංහල නාට්‍ය කටයුතු ඒව පටන් ගත්ත සංගීත ඒ සේරම දේවල් පවත්වාගෙන යද්දී ඔවුන්ගේ අභාවයෙන් පස්සේ ඊළඟ පරම්පරාව දයනන්ද ගුණවර්ධන ශූරින්ගෙන් පස්සේ ලාංකීය නාට්‍ය ඔය කියපු සියලුම දේවල් එක් අද වෙනකන් ගෙනෙල්ලා තියෙන්නේ එතනින්. එතකොට එතන තමයි අපි නාට්‍ය පුහුණු වෙලා තියෙන්නේ. හැම දෙයක්ම ඔය සංගීතයද ඔය කියපු සියලුම විෂයන් පුහුණු වෙලා තියෙන්නේ එතන. එතකොට ඒක අරගෙන චීන සමාගමකට දෙන්න හදන කට්ටියක් තමයි අද ඵලයේ ඉන්නේ. අපිට කතා කරලා එවනවා මම නම කියන්නේ මන්ත්‍රීවරියක් එවනවා ඇවිල්ලා මේක කතාවට එන්න අවස්ථාවක් අරන් දෙන්නම් අපි බිල්ලිමක් ගහලා දෙනවා එතන චීන සමාගමට තට්ටු දෙකක් දීලා අපිට එක තට්ටුවක් දෙනවා කියලා අපි ජීවිත පූජාවෙන් හරි අපි ඒක රැකගන්න සටන් කරනවා අදත් අපි ඒක මේ මේ මෙරටේ තරුණයින්ට ප්‍රකාශ කරනවා ඒව රැකගත යුතු දේවල් අපි තව ටික දවසක ඉඳලා නැති වෙලා යයි සමහරලාට මරලා දායි නමුත් ඊළඟට එන රටේ තරුණ කලාකරුවන්ට අංකුර කලාකරුවන්ට ওই වගේ දේවල් තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් වලටත් ආසාවක් නැති දැනුමක් නැති පාලකයෝ මේ රටෙන් තුරන් වී යුතුමයි. ඒ කියන්නේ සංස්කෘතිය කියන්නේ මොකද්ද? කලාව කියන්නේ මොකද්ද? කියන එක දන්නේ නැති සංස්කෘතික අමාත්‍යාංශයක නිලධාරීන් ඇමතිවරුන් ඒගොල්ලෝ ඉන්න රටක ඉතාම ඛේදනීය තත්වයකට අපි පත් වෙලා තියෙනවා මම හිතන්නේ කලන ගුණසේකරලා කලන ගුණසේකර වගේ මේ රංගන ශිල්පීන් අප රංගන ශිල්පීන් ගන්න තු කලාකරුවෙක් විදිහටම ගමුකු නිර්මාණකරුවෙක් විදිහටම කලාකරුවෙක් විදිහට මේ කරන්නේ ඒ වගකීම කියන තැන සහ යුතුයකම කියන තැන කලාකරුවෙක් හරි කලාකරුවෙක් මොකද්ද කරන්න ඕනි කියන තැන මම හිතන්නේ අපිට මේ මේ මෑත කාලේ පෙන්වා දෙන ඔය කියන තැන් ටික රැක ගන්න අනාගතේ නැත්තම් මං හිතන්නේ ඔබ කියන මේ පිරිස මේ රටෙන් ගියාට පස්සේ අර ඊට පස්සේ මාළක මාත්මයා කියන ප්‍රකාශනය දෙන්න කොහොමද අපි? එතන රික්තයක් කලාකරුවෝ කියලා කියන්නේ ඇත්තටම බාණ්ඩ නිෂ්පාදනය කරන කම්කරුවෝ නෙමෙයි. ඇත්තටම මම කලනුත් මේක විග්‍රහ කරලා තියෙනවා කලාකරුවා සහ ශිල්පියා අතර වෙනසක් තියෙනවා. ශිල්පියෙක් කියන්නේ හැම වෙලේම තුෂ්ටිවාදයක් නැති කෙනෙක්. ඔහු ඕනම තැනකට සල්ලි නිසා යන්න පුළුවන්. නා ගත්තොත් එහෙම සංගීත ශිල්පියෙක් ගත්තොත් එහෙම ඕකට පුළුවන් ඕනම තරම් කියලා වාදනය කරා. නමුත් කලාහරුවක් කියලා කියන්නේ හැම වෙලෙම දෘෂ්ටිවාදයක් අතුරු වැඩ කරන කෙනෙක්. අපිට මේක පේනවා ආචාර්ය පතිරාජගේ ඉඳලා ලංකාවේ ඉන්න බහුතර කලා නිර්මාණකරුවන් ගත්තට පස්සේ ඒගොල්ලෝ සිනමාව ඇතුලේ නැත්තම් වේදිකා නාට්‍ය ඇතුලේ ගීතය නැත්තම් කවිය ඇතුලේ විතරක් නේ වැඩ කරලා තියෙන්නේ. එළිය සමාජය වෙනස් කරන්නත් දායක වෙලා තියෙනවා. අපිට ඇත්ත වශයෙන්ම අනිවාර්ය යුතුකමක් තියෙනවා. අපි අවට තියෙන සමාජයේ යහපත් ආකාරයට වෙනස් කරගන්න නේද? අපි ගත්තොත් එහෙම සෝතපාසිල්ලගේ තියෙන මරසාද්දල තියෙනවා කවියක් අන්තවාදී කුවත්මව. ගුවන් සීමාන්තිකයක නොවේ. සබහ දහමේ නිහඩත්වයට එරෙහිව මා සටන් වදිනවා. බල බල ඉන්නේ නැහැ මම. මම කියා සිටිනවා. මෙන්න මේක වැරදි. මෙන්න මේක වැරදි. වැදගත්ම දේ මෙන්න මේකයි. තමාගේ කෙස් වැටියෙන් අලලා සිරුර කන පිට හරවා අලුත් තැහැකින් ලෝකයේ දෙස බලන එකයි කියලා. ඒ කියන්නේ මේ ලෝකේ වෙනස් කිරීමේ කාර්යය තිය නිර්මාණ වලින් විතරක් නෙමෙයි අපිට එළියට වෙනස් කරන්න තියෙනවා. දැන් මේ මොහොත තමයි උදා වෙලා තියෙන්නේ අත්වශයෙන්. ඔව්. එකපාරටම මතක් වුණේ මේ ධර්මාධිකරණය මේ ගැලීලියෝ ගැලීලියට දීපු දඬුව මේ වෙලාවේ. ඔහුට මේ පව් සමා කරගන්නේ කිව්වට පස්සේ ඔහු ඉදිරි නඩු ශාලාවෙන් එළියට යනකොට කිව්වා මේ ලෝකය කැරකෙනවා නිරන්තරයෙන් කැරකෙනවා කැරකෙනවා. ඒ කියන්නේ පරිභ්‍රමණය පිළිගත්තේ නැහැ කතෝලික සභාව. නමුත් 1992 අවුරුද්දේදී දෙවෙනි ජෝන් පාවුල් පාප් වහන්සේ ඒක පිළිගන්නවා. ඒ වෙලාවේ පිළිගන්නවා දෙපැත්තෙම වැරදි සිද්ධ වුණා කියලා. ඉතින් මේ වගේ සම්මුතියකට ඇවිල්ලා මේවා විසඳන්න ඕනේ කියන එක තමයි අවසානයේදී කලාකරු ඉදිරියට මට කියන්න තියෙන්නේ. හරි. බහුචිතවාදියාගෙන් මම අවසන් කරමු. බහුචිතවාදියාට අවශ්‍ය වන්නේම ඇත්තටම මේ
සුවපත් සුවපත් තුන සුවපහසු වුණ සැනසීලී දායක ජීවිතයක් නම් බහුජිතවාදියාට මම හිතන්නේ බැරි වෙනවා ඒ කාරණාවන් ටික ඉෂ්ට කරගන්න මේ සමාජ අර්බුද ටික ඇතුලේ සහ මේ එහෙම තරුණෙක් ඒ කියන්නේ අදහස් ගණනාවකට මෙහෙම මෙහෙම ඔළුව දුවන්න පුළුවන් සෑහෙන දේවල් ටිකක් අපි මේ එළියේ වටපිටාව ඇතුලේ අල්ලනවා හැම වෙලේම මම හිතන්නේ ඔය කාරණා ටික ඇතුලේ මේ චිත්‍රපටයේ කියවෙන කාරණා ටික මේ අපි අවසන් කරමු එතනින්ම බහුජිතවාදියාගෙන් ඔව් නිර්මාණකරුවෝ හැටියට අපි කියන්නේ මේකයි කෙරෙන්න ඕනේ කියලා. නමුත් අපි අපි යථාර්ථය පෙන්වුම් කළා දින දර්ශනේ පෙන්නනවා ඒක උඹලා පත් වෙලා ඉන්නේ ඉරණම මේකයි කියන එක. එතනින් පටන් ගන්න ඕනේ හිතන්න. ඒ කියන්නේ තරුණයින් මේ රටේ ඒ කියන්නේ තරුණෙන්ගේ සිනමාව තරුණෙන්ගේ චිත්‍රපටයක් මේක. ඉතින් ඒ තරුණයින්ට විශාල දෙයක් දෙනවා අනාගතයේ සම්බන්ධව වගකීම දරන්න. ඒ කියන්නේ හිතන්න නැතුව මේ මුකුත් මෙහෙම කරපං මෙහෙම මරපං ඒව මුකුත් නෙමෙයි. උඹලා තත්ත්වය උඹලා ඉන්න අද ඉන්න භයානක තත්ත්වය හිතපං කියන එක මන්නම් දකින්නේ ඒක තමයි. මාලක කියයි. අපි ගත්තොත් එහෙම පාරදිගේ චිත්‍රපටියේ අපිට හම් වෙනවා තරුණේ චන්දරේ. චන්දරේ සුවර්ණ සහ සම්බන්ධය වෙන්නේ සුවර්ණට යම්කිසි ගබ්සාවක් කරන්න සල්ලි හොයනවා. විවිධ උපක්‍රම හොයලා සල්ලි හොයලා අන්තිමට වෙන්නේ සල්ලි හොයාගන්න බැරි වෙනවා. හැබැයි කිසිම අවස්ථාවක චන්දරේ සුවර්ණව දාලා යන්නේ නැහැ. සුවර්ණ හම් වෙන දරුවා කියන්නේත් නැහැ තමන්ගේ දරුවෙක් නෙමෙයි කියලා. සුවර්ණට වංචාවක් කරන්නේ නැහැ. ඒ තමයි පරමාදර්ශී තරුණයා. අවසානයේ කරන්නේ මොකද්ද? සුවර්ණව කසාද බදිනවා ගිහිල්ලා. නමුත් දශක ගණනාවක් ගිහිල්ලා මේ තරුණයම 2022 දක්වා යනකොට අපිට පත් වෙලා තියෙන මොකද්ද? එහෙම කිසිම විදිහක වගකීම් විරහිතයි. ඔහුගේ සිහිනය තියෙන්නේ සල්ලි හොයාගෙන යුරෝපීය රටකට ගිහිල්ලා ශ්‍රමිකයෙක් වෙලා තමන්ගේ ආශාවන් මුදුත්පත් කර ගැනීම සඳහා. ඒ සඳහා තමන්ට ලබා ගන්න පුළුවන් උපරිම විදිහට අනික් මිනිසාව පාවිච්චි කරනවා. ඒ වෙනි යාන්ත්‍රණයක් තමයි තරුණයන්ද තරුණියන්ද අපිවට හැමෝම තමයි ඇත්ත වෙලා තියෙන ඉරණම. ඉතින් මෙවැනි අදහසකුත් මේ චිත්‍රපටයේ යටින් දිව යනවා කියලා මම කියනවා. හරි. මේ අපි හැමෝම අර්බුදයක ඉන්නේ. සහ අපි අරගල කරයි රට වෙනස් කරන්න නායකෙන් වෙනස් කරන්න පාලකෙන් වෙනස් කරන්න අපි අර්බුද කරයි. හැබැයි බහුජිතවාදියා කියන මේ බහුජිතවාදය එහෙම නැත්තම් ඒ අද බොහෝ අදහස් ඇති පුද්ගලයෙකුට හැසිරෙන්න පුළුවන් ක්‍රම අදහසක් නැති පුද්ගලයා වෙන්න. ඔව් ඒක අදහසක් නැති පුද්ගලෙන් අදහස් බහු ඉංග්‍රීසියෙන් මේක නම් කරලා තියෙන්නේ undecided. The undecided. The undecided. එහෙනම් අතරමං වෙන තැනක්. තීරණයක් නැති. නැති. පැහැදිලිවම අතරමං වෙන්න පුළුවන් පිරිසක් තමයි සහ යුගයක් තමයි සහ පරම්පරාවක් තමයි ඊළඟට බිහි වෙන්න පුළුවන්. ඒ නිසා මේ නිර්මාණකරණයේ යෙදෙන්නේ මේ අධ්‍යක්ෂක තුමන්නේ ඉන්නේ එහෙම නැත්නම් රංගන ශිල්පීන් මේ අධ්‍යක්ෂණය හරහා ඒ දෙන පිටපතට ඒ කාර්ය කරන්නේ ඔබ වෙනුවෙන්. ඒ නිර්මාණ කාර්ය ප්‍රකාශනයක් විදිහට සමාජයට ගේන්න උත්සාහ ගන්නෙම ඔබ ඔය අතරමන්ලා ඉන්න තැනින් එළියට ගන්න. එහෙම නැත්නම් ඒ ජීවිත අවබෝධය එහෙම නැත්නම් යථාර්ථවාදී අවබෝධය ඔබට පසක් කරන්න. මේකයි සිදි විය යුත්තේ කියන එක නෙමෙයි මේකයි සිදු වන්නේ කියන එක බොහෝ විට නිර්මාණය හරහා එනවා. එතනින් පස්සේ තමයි ඔබට තීරණය කරන්න ඕනේ ඔබ කොතනටද යා යුත්තේ ඔබේ දිශානතිය තීරණය කිරීම. ඉතින් නිර්මාණ කාර්යයට කලාවට කලාකරුවාට මේ රටේ එහෙම නැත්නම් අපි දන්නවා කොහොමත් මේ රටෙන් එළියේ ඒ තැන නිර්මාණකරුවාට තිබෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ අපේ රටේ කොහොමද නිර්මාණකරණය කරන්නේ කලාකරුවා කොතනටද අපි අරන් යන්නේ කලාවෙන් මොනවද මිනිසුන්ට දෙන්න ඕනේ සහ මිනිසුන් මොනවද තේරුම් ගන්න ඕනේ මිනිසුන් කොහොමද ජීවිතය දකින්න ඕනේ කියන එක. ඉතින් බොහොම ස්තුතියි බහුජිතවාදියා චිත්‍රපටය ඉතා ඉක්මනින් ප්‍රේක්ෂකයන් අතරට යන්න ලැබේවා කියලා මේ අපි විශ්වාස කරනවා සහ එහෙම වෙයි. එහෙම වෙන්න ඕනේ. ඒ නිසා මොකද එහෙම නොවුන චිත්‍රපට ගණනාවක් මේ ලංකාවේ මේ සිනමාව ඇතුලේ මෙහෙම පූලින් ගහලා තියෙනවා මිනිස්සු බැලිය යුතු. සමහර විට ඔවුන් ඒ නිර්මාණ බැලුවා නම් එහෙම නැත්නම් නිර්මාණත් පරිශීලනය කරා නම් අපි අද මේ පත් වෙලා ඉන්න අර්බුද ටික මේ යම් කිසි දුරකට නැති වෙන්නත් ඉඩ තිබ්බා. ඒ කියන්නේ තේරිලා තියෙන්න තිබ්බා මීට කලින් ඔය නිර්මාණකරණයත් එක්ක අපි හිටියන. ඒ නිසා මේ අපි බලාපොරොත්තු වෙනවා මේ තත්ත්වයන් වෙනස් වෙයි කියලා. අපි මේ කතා කරන වචනයක් ගානේ මේ උන්ගේ අදහස් එක්ක. බොහොම ස්තුතියි මාලක දේවප්‍රිය අධ්‍යක්ෂකතුමනි. ස්තුතියි පැමිණියාට කතා කරාට. ඒ වගේම ලක්ෂ්මන් මෙන්ඩිස් රංගන ශිල්පීන් බොහොම ස්තුතියි ඔබටත් පැමිණියාට. අපි අද සමු ගන්නවා සහෘදයා
වැඩසටහනෙන් ඔබට පුළුවන් උදා ඉරත් සමගින් රැඳෙන්නට.